මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් ඉන්න ටෙලි නාට්‍යයක් තමයි තනමල්ලේ කොල්ලෙක් ටෙලි නාට්‍ය කියන්නේ මේ ටෙලි නාට්‍යයේ යශෝදරා කියන්නේ සුලබව දකින්න නොලැබෙන නමුත් විරලව දකින්නට ලැබෙන අපූර්ව චරිතයක් යශෝදරා චරිතයට පණ පොවන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වන යශෝදා විමල ධර්මයි නිරන්තරයෙන් පුංචි තිරේ දකින්න නොලැබුණත් ඇය හැම වෙලාවෙම අපි දැක්කේ එකිනෙකට වෙනස් වුණු චරිත තුලින් ඒ හින්දාම වසර 5ක් අකණ්ඩව ජනප්‍රිය නිලයේ බවට පත් වෙන්න ඇය වාසනාවන්ත වුණා එතනින් නොනැවති අද අලුත් පරම්පරාවේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙන්න ඇයට හැකියාව ලැබී තියෙනවා කොහොම නමුත් යශෝදා යශෝදරා උනේ කොහොමද කියන එක ගැන ඇය කියලා තිබුණේ මේ විදිහටයි යශෝදරා කියන චරිතේ මම බාරගන්නෙම ඒ පිටපතේ තිබ්බ ප්‍රබලත්වයේ හින්දා හැබැයි මේ තරම් ආදරයක් ලැබෙයි කියලා මේ තරම් ජීවිතවලට බද්ධ වෙයි කියලා හිතුවේ නෑ නමුත් හොඳ නාට්‍යයක් වන බව මට සහතිකවම දැනුණා මම මේ චරිතය දකින්නේ දූ දරුවෝ නෑ දෑයෝ සත්පුරවැසියන් අහිංසාහි දිගුවක් විදිහට මේ තුල තියෙන්නේ සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දේශපාලන විවරණයක් හැමෝටම විධිමත් අධ්‍යාපන ක්‍රමයේ තුලින් ඉදිරියට යන්න බැරි වෙන්න පුළුවන් ඒත් කුසලතා නැති වෙන්නේ නැහැ මේ දීප්තරහා මතු කරන්නේ ඒකයි මේ ටෙලි නාට්‍ය හරහා මට 2000න් පස්සේ පරම්පරාවත් ආදරය කරන්න ගත්තා. ඒ අය මගේ කලින් නිර්මාණ දැකලා නැහැ. නමුත් ඒව ගැන හොයන්නත් පෙළඹිලා තිබුණා කියලා දෙමාපියෝ කියද්දි මම පුදුම සතුටක් ලබනවා. දෙමාපියෝ කියන දෙයක් තමයි ගම්පෙරළියේ කලියුගයේ යුගාන්තයේ විරාගයේ වගේ පොත්පත කියවන එක. ඒක හරි වටිනවා. මෙතනදි මගේ යශෝදරා චරිතය විතරක් නෙවෙයි මෙහි එන සියලු චරිත ප්‍රේක්ෂකයින් ඔවුන්ගේ කරගෙන ඉවරයි. යශෝදරා චරිතය තුළින් නැවත සමාජගත වෙන්නේ ආදරයට පරිත්‍යාගය කියන දේ ජීවිතයට මේ කොයිතරම් බද්ධයිද කියන දේ මේ දේ යශෝදරා දකින්නේ කොහොමද ඇයි ඒකෙනත් මෙහෙමයි පැහැදිලි කරලා තිබුණේ මේ චරිතයට යශෝදරා කියලා දාන්න හේතුවත් ලෝකයේ උතුම්ම ගැහණිය ලෙසින් බෞද්ධ අපි හඳුන්වන සිදුහත් කුමරුගේ යශෝදරාම තමයි ඒ යශෝදරා වෙන්න හැමෝටම බෑ ඒකට පාරමිතා පුරන්න ඕන ඇගේ ගති ලක්ෂණ එකක් හෝ දෙකක් තියෙනවා නම් කොයිතරම් උතුම්ද කියලා තුලයි මේ නම රචකයා යොදන්නේ හේතුව හැබැයි ආදරය තුල තියෙන්න ඕන පරිත්‍යාගය මේ නාට්‍ය තුල ඇතැම් වෙලාවට මාත් කල්පනා කරනවා අනේ මටත් මේ වගේ අක්ක කෙනෙක් හිටියා නම් කියලා මනුෂ්‍යත්වයේ පිරිහෙන යුගයක මෙවැනි චරිත බහුල වෙනවා නම් ලෝකේ කොයිතරම් සුන්දර වෙයිද හැබැයි මම පෞද්ගලිකවත් දන්නවා අදටත් පිරලව මෙවැනි චරිත ඉන්නවා මේ නාට්‍ය හරහා අපි හඳුනගන්න දක්ෂතා පරිපූර්ණ අධ්‍යක්ෂකවරයා රොෂාන් රවීන්ද්‍ර ගැන යශෝදා විමල ධර්ම කියලා තිබුණේ මෙහෙමයි මීට පෙර රොෂාන් එක්ක වැඩ කරලා තිබ්බේ නැහැ. ඔහු මුල් පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙක්. විශේෂයෙන්ම මම දැක්ක රොෂාන් දීප්තව එහෙමත් නැත්නම් දනුක දිල්ෂාන්ව මෙහෙවපු විදිහ හරිම අපූරුයි. දීප්ත තමා ප්‍රධාන චරිතය. ඔහු ගොඩනැගුණේ නැත්නම් අනිත් චරිත එකක්වත් ගොඩනැගෙන්නේ නැහැ. මේක තමයි දීප්තගේ කතාව. ඒ වගේම සුදත් රෝහණ මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕන. නාලිකා කීපයකට පෙන්නුවත් හොඳයි කිව්වට මේක විකාශනය කරන්න වෙලාවක් දීලා නැහැ. ඔහු තමයි තනමල්විල කොල්ලෙක් විකාශනයට මේ විදිහට දොරගුළු විවුර්ත කරලා දුන්නේ. ඒ වගේම හරි අපෞරු කතාවකුත් මෙහිදී යශෝද විමල ධර්ම කියලා තිබුණා. මොනව කළත් අධ්‍යාපනයේ මග නතර කරන්න එපා. ඉසර මටත් විහිළු කළ ආචාර්ය උපාධිය ගන්න රඟපාන්නද කියලා. නමුත් මම මේ ආව ගමන තුල ඒ දේවල් අතරමඟ නතර කළේ නෑ. සමහර දැන් ඉන්න අය උත්සාහ කරන්නේ නිරන්තරයෙන් රූප පෙට්ටියේ මූණ පෙන්න ගන්න. ඒ නිසා නිවේදන කටයුතු ඉහුම් පියුම් සියල්ලම කරනවා. හැබැයි අවසානයේ ඔවුන්ට රංගනේ කියන දේ මග ඇරිලා. ඉතින් මේ විදිහට කතා කරගෙන යද්දී යශෝදාගේ මුල් ආරම්භය ගැනත් මේ විදිහටයි ඇය මතක් කරලා තිබුණේ. මගේ මුල්ම නිර්මාණය හෙන්රි ජයසේන මහත්මයා ලියු අත්තබිඳේ නාට්‍ය. මට ඒකට කතා කරද්දි මම 9 වසරේ. මගේ පියාණන් නේවේද්‍ය සිනමාවට සම්බන්ධ නාට්‍යයකට සම්බන්ධ වෙලා හිටියන්. මට උනන්දුවක් තිබ්බේ නැහැ රඟපාන්න. ඒ නිසා මුලින් බෑ කිව්වා. නමුත් මගේ පියාණන්ට තමයි ඕන උනේ මාව දක්ෂ නිලියක් කරන්න. ඒ කාලේ හැටියට ඒක දුර්ලභ අදහසක්. පස්සේ තමයි විදුහල්පතිනියගිනුත් අවසර අරගෙන යශෝදා ප්‍රියන් වදා වෙන්නේ. ඊට පස්සේ අවස්ථාව ලැබුණා බන්දුල විතානගේ මහත්මයා කරපු හිරු දාසක වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. එවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිලිය වෙන්නත් මට පුළුවන් වුණා. මේ සියල්ල මතක් වෙද්දි පින් දෙන්නේ මම මගේ පියාණන්ට. ඔහු තමා මට මේ ලස්සන මාවතක් එලි කරලා දුන්නේ. ඒ මාවතේ මගේ දෙමාපියන්ගෙන් ලැබුණු ගුරුහරුකම් එක්ක ඉවසිලිමත්ව දරා ගැනීමත් එක්ක බුද්ධිමත්ව මේ ගමන ආවා. ඉදිරියට නම් පුංචි තිරේ එන්න මගේ නිර්මාණ නැහැ. මොකද එහෙම හොඳ පිටපත් තවම ලැබිලා නැහැ. ඉතින් මේ කතාබහ ඇය අවසානයේ අවසන් කරන්නට හිතුවේ
හුදකලා වූ මොහොතක ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී කොහොමද ජීවිතේ දකින්න කියන කාරණාවත් එක්කයි ජීවිතය ගැන තියෙන නිරාමිස සතුටක් මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ගෞරවයක් හැමෝටම ලැබෙන්නේ නැහැ ඒ සියල්ලේ පින මගේ දෙමාපියන්ටයි අයිති ඒ අයගේ ජානවල තියෙන ගුණාංග තමයි මම මේ අරගෙන යන්නේ මම විශ්වාස කරනවා සංසාරේ පුරාවට මම මෙහෙම කෙනෙක් වෙලා ඉන්නේ නැති මොකද හිණකින්වත් රඟපාන්න හිතුවේ නැති පාසලේදී පවා බාලදක්ෂිකාවක් හැර කිසිදු බාහිර ක්‍රියාකාරකම් නොකරපු ගුරුවරියක් හෝ කතිකාචාර්යවරියක් වෙන්න හිතපු මම මේ ආවේ අහම්බකින් ආරම්භ වුණු ගමනක් ඒ මගේ පියාණන් හින්දා ඔහුගේ හීනේ හැබෑ කිරීමක් මේ මම විශ්වාස කරනවා මේ පෙර සංසාරයෙන් අරන් ආපු දෙයක් කියලා මේ දේ දැන් මගේ ආත්මය වෙලා ඉවරයි මං ජීවත් වෙ ඉන්න තාක්කල් රංගනේ යදෙනවා මේ ආත්මේ නතර කරන තැනින් ඊළඟ ආත්මේ පටන් ගනී කියලාත් විශ්වාස කරනවා කියලායි යශෝදා විමල ධර්ම අවසානයේ කියලා තිබුණේ අපගේ channel එකට subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.